එක්සත් ජාතික පක්ෂය බොහෝ විට තමන්ගේ ජයග්‍රහණය පිළිබඳ සිහිනය නැව්වේ සන්ධානයේ දෙකඩවීමක් සිදුවෙනවායි කියන පදනම විසේ දරාගෙන විරුද්ධ පක්ෂයේ දෙකට බෙදෙනවා. ඒ නිසා අපි දිනනවා. ඕක තමයි ඒ අයගේ ප්‍රධානතම තර්කයේ බවට පත් වුණේ ජයග්‍රහණයේ හීනය මවන්න. ජයග්‍රහණයේ හීනය මවන්න තිබිච්ච ප්‍රධානතම සාධකයේ වෙනස් වුණාම එතන සිටම නිර්මාණය වෙන්නේ පරාජය වේදනාව. ජයග්‍රහණයේ හීනය තුළ ජීවත් වුණා නම් සමහර විට මැතිවරණ ව්‍යාපාරයේ අර කියපු යහපාලන මූලධර්ම වලට අනුව කරගැනීමේ හැකියාවක් තිබුණා එක්සත් ජාතික පක්ෂයට. නමුත් පරාජය වේදනාව ජයග්‍රහණය ලැබලා මාස 6ක් ගෙවෙනකොට දැනෙන්න ගත්තම අද යහපාලන බලවල තිබිච්ච කිසිම ශික්ෂා පදයක් නොතකන තත්ත්වයකට එක්සත් ජාතික පක්ෂයේ අගමැති වික්‍රමසිංහ මහත්මයා අගමැති අපේක්ෂක වික්‍රමසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායම ඇද වැටිලා තියෙනවා. ඔබ බලන්න මේ අය පසුගිය මැතිවරණවලදී රාජ්‍ය මාධ්‍ය භාවිතා කිරීම පිළිබඳව දක්වන ලද අදහස්. ඒ ශික්ෂා පදවලට අද මොකද වෙලා තියෙන්නේ? ඒ වගේම මැතිවරණ කොමසාරිස්තුමා පසුගිය මැතිවරණවලදී එවැනි තත්ත්වයන් පාලනය කරන්න ඉතා ප්‍රබල මැදිහත්වීම් කළා. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කොමසාරිස්තුමා ඒ ආණ්ඩුව කාලයේදී ඉටු කළ ආකාරයටම අද මේ මහදබල් සිදුවෙන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වලට එරෙහිව ප්‍රබලව ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා, විශ්වාස කරනවා. නමුත් කලකටු කියන්නේ අද රාජ්‍ය මාධ්‍ය අමුමුවේ දැන් මේ උන්හැරගේ අද තියෙන රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීම පැයෙන් පැය සජීවීව දෙන්න මුළු රාජ්‍ය මාධ්‍යම නිර්වෘත යොදා ගන්න. විදේශ අමාත්‍යාංශයේ වාහන තොගයක් මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද වැඩවල යෙදෙනවා නොම්බර තහඩු වෙනස් කරගෙන. ඒ අර අනිත් අංක හොයලා බලුවොත් ඔන්න අල්ල ගන්න පුළුවන්. රාජ්‍ය ආයතන බොහෝමයේ රාජ්‍ය සම්පත් විශේෂයෙන්ම වාහන නොම්බර තහඩු වෙනස් කරගෙන වෙන නීති විරෝධී නොම්බර තහඩු දාගෙන සිදු කරනවා. ඒ වගේම පොලිසිය ඉතා දරුණු ලෙස පාවිච්චි වෙනවා විරුද්ධ පක්ෂයේ දේශපාලන කටයුතු වලට බාධා වන ආකාරයට, නීත්‍යානුකූල ක්‍රියාදාමයන් පවා පාලනය වෙන ආකාරයට. ඉතින් ඒ නිසා අපට පේනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව යහපාලනය පිළිබඳව ඉතා සුන්දර වචන කැටයම් කරලා ගොතලා නෙරලා අරගෙන ආපු මේ කණ්ඩායම අද දින 180 තුන පෙන්වපු ප්‍රමාණයටත් වඩා යහත ගිහිල්ලා මේ මැතිවරණ කාලය තුල තමන්ගේ යහපාලනයේ සැබෑ හෙළුව නැවතත් රඟ දක්වමින් පෙන්වමින් ඉන්නවා. අපි දන්නවා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සිද්ධ වෙලා තිබෙනවා තමන් ජයග්‍රහණය පිළිබඳ මවපු හීනෙන් ඉදියට මහින්ද රාජපක්ෂට අපේක්ෂකත්වය ලැබෙන්නේ නැහැ. අන්තිම මොහොතේ ලැබෙන එකක් නැහැ. අවසානයේ නාම යෝජනා ලයිස්තුවේ අන්තිම මොහොතේ කපලා දායි කියන ඔන්න ඔයගේ අන්තිම වෙනකන් විනෝද ආස්වාදයේ ලබා ගැනීම ක්‍රියාදාමයේ මුල් නියලුණා. නමුත් මහින්ද රාජපක්ෂ නාම යෝජනා ලැබීම මෛත්‍රී මහින්ද සුසංයෝගයක් ඇති වෙන බව පෙනීම, එමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු අවුල්කාර දේශපාලන පක්ෂ නැවතත් එක කුඩයක් යටට ඇවිල්ලා ජාතිය ඉදිරිපිට තිබෙන මේ අභියෝගයේ ජය ගැනීම සඳහා බලවත්ව නැගී සිටීම, ඒ ආස්වාදයේ මතින් අද මේ රටේ ප්‍රගතිශීලී දේශමාමක ජන බලවේග ඉතාමත්ම උද්යෝගිමත් මැතිවරණ ව්‍යාපාරයකට අවතීර්ණ වීම, මේ කියන හැම සාධකයක්ම මත එක්සත් ජාතික පක්ෂයේ පරාජය වළක්වන්න බෑ. අද සිරිපොතේ පුහුණු කරනවා කටකතා බලඇණිය. මේ වෙන විට 5000ක් පුහුණු කරනවා. දවසට 1200ක් 2000ක් අතර මුදලක් එක්කෙනෙකුට දෙනවා. ඒ කටකතා නඩේට තියෙන්නේ හන්දි ගානේ බස් රථවල ඇතුළට වෙලා මහින්ද රාජපක්ෂට බණින්න, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට බණින්න, එක එක නායකයන් තෝරාගත්තු අයට බණින්න. ඒ වගේම UNP දිනනවායි කියන කෘතිම මතයක් ඇති කිරීම. අරලිය ගහ මන්දිරයේ Facebook බලඇණියක් 400ක් දාගෙන පවත්වගෙන යනවා. අරලිය ගහ මන්දිරයට අල්ලපු ගොඩ දෙකකි. 400ක් ඉන්නවා ලැප්ටොප් එකක Facebook බලඇණිය. දවසට 1200ක් 2000කට ගානක් ගෙවනවා. පව් කුලී කුලීකාර රස්සා. උවිත වඩා හොඳයි මේ සිමෙන්ති යන තැනක ගිහිල්ලා සිමෙන්ති ටිකක් කනලා ඒ හම්බෙන 2000 අරගෙන පවුලට කන්න දුන්නා. අම්මපා ඒකෙන් මේ බඩට වගේම මේ මනසට සහනයක් තියෙනවා. නමුත් මේ අය මෙයා සා තරුණයෝ එදිනෙදා ජීවත් වෙන්න විදියක් නැතු ඉන්න කණ්ඩායම අරගෙන ලැප්ටොප් එක දීලා 1200ක් 2000කට ගානක් ගෙවලා ඒ ලැප්ටොප් 400කින් අද සමාජ විපඩවි ජාලය තුනේ කෘතිමව මතය වෙනස් කරන්න හදනවා. නැති මතයක් ඇති කරලා පෙන්වන්න හදනවා. ඒ වගේම නැවතත් හොරු හොරු කියන අවලාදය අලුතෙන් නැවත රඟ දක්වන්න පටන් ගන්න තියෙනවා. හොරු හොරු ගගා ආවා, හොරු හොරු කිය කිය දින 180ක් නෑවා,
දැන් ආයමත් හොරු 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 කිය කිය ආයමත් හිතනවා මහදැනිය ගුණකම් ගන්න පුළුවන් වෙයි කියලා. මෙගා ඩීල් එක තමයි ලංකාවේ ඉතිහාසයේ වෙච්ච ලොකුම මෙගා ඩීල් එක මහදැන්කු බැඳුම් කර ඩීල් එක. ඉතින් මෙගා ඩීල් ගැන කතා කරලා මහදැන්කු බැඳුම් කරේ මෙගා ඩීල් එකක් බව අනියමින් පිළිගත්තු උදවිය අද ඉන්නවා අලියගේ වල්ගෙලිලා යහපාලන දිව්‍ය ලෝක හොයාගෙන යන්නේ. වික්‍රමසිංහ මහත්තයාගේ වලිගේ එළුනාම කොහොමද යහපාලනේ නිර්මාණය වෙන්නේ? වික්‍රමසිංහ මහත්මයා මේ දින 180 පෙන්නලා නැද්ද? තමන්ගේ යහපාලනේ තරම මොන විදිහේ වීරු දේශපාලන පරිගැනීමකට අවතීර්ණ වුණාද කියලා පෙන්නලා නැද්ද? ඒ වගේම උතුරේ අනාරක්ෂිත වාතාවරණයක් හදන්න බොහෝ වගකීම් විරහිත පියවර ගත්ත බව දැනෙලා නැද්ද? ගොඩනැගිච්ච සාමය පඳුරු වීමේ දිශාවට යම් යම් පියවර වෙන බව ඇස්වලට පේන්නේ නැද්ද? අපේ දරුවන්ට සාමය දිනාගත්තු සාමය අමීල වටිනාකමැති සාමය රැකගත යුතුයි කියන එක නොතේරෙන්නේ කොහොමද? දින 180 කියලා කියන්නේ විශේෂයෙන්ම මේ 14 වෙනිදා ඉඳලා 2009 ජනවාරි 8 වෙනිදා දක්වා 2015 තිබුණු ස්ථාවර භාවය නැති කරපු දින 180ක් තිබුණු සමගිය නැති කරපු දින 180ක් ආර්ථිකයේ තිබුණු බලවත් පිබිදීම නැති කරපු දින 180ක් ඒ වගේම සමාජයේ සුරක්ෂිත භාවය පිළිබඳ හැඟීම් නැති කරපු දින 180ක් යහපාලනය කියමින් මහ බැංකු බැඳුම් කරේ වැනි මහා දවල් හොරකම් කරපු දින 180ක් බැඳුම් කර වංචාව වැඩි මෙගා ඩීල් කරපු දින 180ක් ඒ ජෝන් අමරතුංග ඇමතිතුමා කියනවා නාම යෝජනා දීලා ඇවිල්ලා අපේ ලයිස්ට්ුවේ හොරු නැත ඒ ලයිස්ට්ුවේ ඉන්නවා රොයිස් මහත්තයා නිගමු එක්සත් ජාතික පක්ෂ සංවිධායක රොයිස් මහත්තයා නඩු තියන කෙනෙක් මිනිබරුන් චෝදනා තියන කෙනෙක් උසාවියේ නඩුව ඇහෙනවා ඒ විතරක් නෙමෙයි ඔහුගේ වාහනේ තිබිලා කුඩු අත්අඩංගුවට ගන්නවා රියදුරා එක්ක ඒ රොයිස්ටත් නාම යෝජනා දීගෙන කියනවා අපේ කුඩු කාර්යෝ නැත එතනෝල් කාර්යෝ නැත කියලා එතනෝල් ගැන කතා කරන්න ගියොත් තමයි මේ එතනලට ඔය ලයිස්ට්ුවේ ඉන්න හිතෙන්නේ නැහැ සමහර එතනලා ඉන්නවනේ ලයිස්ට්ුවේ ඒ එතනලා උඩ කලින් දේශපාලනේ උඩට ආවේ එතනෝල් කුඩු ගැන කතා කරන්න හැබැයි එතනෝල් මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව එතනෝල් විරෝධී ආණ්ඩුව මේ මාස 6ට ගෙනල්ලා තියෙනවා 2014 මුළු අවුරුද්දටම ගෙනාපු එතනෝල් ප්‍රමාණය මේ රටට 2014 මුළු අවුරුද්දටම මේ රට ඇතුළට ආපු එතනෝල් ප්‍රමාණය මේ මාස 6ට ගෙනල්ලා තියෙනවා වික්‍රමසිංහ මහත්තයාගේ එතනෝල් ආණ්ඩුව මේක එතනෝල් ආණ්ඩුව මාස 6ට ගෙනාවා 2014 මුළු එතනෝල් ප්‍රමාණය ඒ එතනෝල් කාර්යෝ ටික අපිට කියනවා අපේ එතනෝල් නෑලු ඒගොල්ලෝගේ ලයිස්ට්ුවේ එතනෝල් නෑලු කුඩු නෑලු තොර රොයිස් මහත්තයාට තියෙන චෝදනා මොනවද බොරුද ඒ වගේම අද පාතාල කල්ලි කණ්ඩායම තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ගෙනල්ලා තියෙනවා පිටරට පැන්න පාතාල කල්ලි ගෙනල්ලා තියෙනවා මේ අනුව පේනවා පරාජයේ වේදනාව දැනෙන ප්‍රමාණයට සාපේක්ෂ වේගයකින් එක්සත් ජාතික පක්ෂය තමන්ගේම යහපාලන ශික්ෂාපද අමුවේ කඩා බිඳ දමමින් තමන්ගේ නග්න ස්වරූපයේ මැතිවරණ ව්‍යාපාරය තුළ තිතා බලවත් පෙන්වනවා අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට එක කාරණයක් අවධාරණය කරනවා ඔබ අලියට කතර ගහලා පුරුදු කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි වික්‍රමසිංහ මහත්තයාව කුටුවේ ඉඳපු හැම වෙලේම ඔබ පසු තැවිලි වුණා එක්සත් ජාතික පාක්ෂිකයන් පසු තැවිලි වුණා 2001 දිනෙව්වා 2004 වෙනකොට රනිල් වික්‍රමසිංහ පැරදුනේ 2001 දිනවන්න ඡන්ද දීපු UMP පාක්ෂිකව 2004 වෙනකොට ඒ ගැන පසු තැවිලා ඔහුගේ නිවක් පෙට්ටේ හිඳා ඔහු එක්සත් ජාතික පාක්ෂිකයෝ හැබැයි වික්‍රමසිංහ මහත්තයා වගේ කෙනෙක් විධායක බලයක් සහිත අගමැති පුපුවට වාඩි වුණොත් මොකද්ද මේ රටේ වෙන්නේ විධායක බලය තියෙන චන්ද්‍රිකා මැතිණිය ඉඳද්දි විධායක බලය නැති රනිල් වික්‍රමසිංහ ඔහුට අයිති නැති සටන් විරාම ගිවිසුමකුත් අස්සම් කරා නම් නිත්‍යානුකූලව ඒ හැකියාව තින්නේ ජනාධිපතිතුමියට එතුමියට නොකිය මේ විධායක නොවන අගමැති කෙනෙක් හැටියට එදා සටන් විරාම ගිවිසුම අස්සම් කරා නම් 19 වෙනි සංශෝධනයෙන් යම්කිසි විධායක බලයකුත් ලැබී තිබෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලය ගියොත් අපි අහන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් මොනවා නොවේවිද ඔහුගේ අතීත බහිරතාව දිහා බලන්න ඔහු ගන්න ජනවරම මොන විදිය අයුතු උමනාවන් සපුරගන්නද පාවිච්චි කළේ කියලා බලන්න රටක් ජාතියක් අවදානමට හෙරන මොනතරම් දරුණු තීරණ ඔහු ගත්තද කියලා බලන්න 989 ගැන හොයන්න ඒ නිසා ඉතා ඕලකමින් අපි මේ රටේ විශේෂයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඒ වගේම මේ රටේ තරුණ පරම්පරාවට ආදරෙන් කියනවා කරුණා කළා UNP ආණ්ඩුවක් හදන්න ඕන නම් වෙන කාගේ කවුරු හරි මුදුන තියාගෙන හදන්න වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන ආණ්ඩුවක් හැදුවොත් මේ රටේ නැවත දිනාගත්තු සාමය මේ රටේ දිනාගත්තු සමගිය
මේ රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගිය ගමන සියල්ල නැති බඳ වෙලා බටහිර යටත් විජිත කොලනියක් බවට පත් වෙනවා. මේ පොළවේ නිදන්ගත තියෙන ලේ, මේ පොළවේ නිදන්ගත ප්‍රතිබෙන ලේ හා සමාන ස්වභාවික වායු සහ ඉන්ද්‍ර මංකොල්ල කෑමේ දඩබිම බවට මේ පොළව පත් වෙනවා. බටහිර බලවතුන් ඒ දඩබිම බවට මේ පොළව පත් කරනවා. තවත් අරාබිකරේ රටක් බවට පත් වෙනවා. ඒ නිසා මේ තමයි මුළු මහත් ජාතියට ඒ අවදානමෙන් බේරෙන්න ලැබෙන එකම සහ අවසාන අවස්ථාව. 17 වෙනිදා තමයි ඒ ඓතිහාසික ජයග්‍රහණය කියන දවස. ඒ නිසා අපි කියනවා කටකතා බලඇණ වලින් කුලී සේනාව වලින් ගුතන කටකතා වලට අහු වෙන්නේ නැතුව, ඒ වගේම වෛරී සහගත අවලාද මෙහෙයුමට අහු වෙන්නේ නැතුව, රාජ්‍ය මාධ්‍ය උපරිමව යොදා ගැනීමෙන් ගොඩනගන සම්නිවේදන මෙහෙයුමට අහු වෙන්නේ නැතුව, මේ මව්කොළව දිනාගත්තු රට, දිනාගත්තු කොළිය, දිනාගත්තු නිදහස, දිනාගත්තු සාමය බිලි දෙන්න දෙන්නේ නැතුව වික්‍රමසිංහ මහත්මයාට නැවත බලයක් ලබා දෙමින්, නැවත මේ රට බිලි දෙන්න ඉඩ දෙන්නේ නැතුව අපි සියලු දෙනාම සමගිව එකමුතුව 17 වෙනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිනවමු. මෛත්‍රී මහින්ද සුසංයෝගයෙන් යුක්ත සන්ධාන ආණ්ඩුවක් ජාතියේ බලාපොරොත්තු වෙන ආකාරයේ නිවැරදි ආණ්ඩුවක් ගොඩනගන්න කැපවෙමු. ඒ සඳහාම සෑම මේ රටේ ජනතාවට ආරාධනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.